අද අපි මේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මේ වෙනකොට මම 150කට ආසන්න ධර්ම දේශනාවන් අන්තර්ජාලයේ තියෙනවා දේශනා කළා තියෙනවා. ඉතින් අපි විසුද්ධි මාර්ගය උපකාර කරගෙන තමයි මේ දේශනා මාලාව සිදු කරන්නේ. විසුද්ධි මාර්ගය තාමත්ම පැහැදිලි පිරිසිදු ආධුනිකයන්ට උනත් යම් ආකාරයක නිවැරදි අවබෝධය ලබා ගන්න තාමත්ම නිවැරදි මාර්ගය විසුද්ධි මාර්ගය. අනිත් මාර්ගය වැරදි කියනවා නෙමෙයි, මොන තැනින් මොන ආකාරයෙන් පටන් ගත්තත් මේ විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙනවා, විසුද්ධි මාර්ගයට අවතීර්ණ වෙන්න වෙනවා. ඒක නිසා විසුද්ධි මාර්ගය තියෙන්නේ කරුණු හතකින්. ඒකෙන්ද අපි මේ වෙනකොට ඉන්නේ 6 වෙනි එකේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට තියෙන්නේ විදර්ශනා ඥාන නමයක් උපදවා ගන්න. ඒ උපදිනවා. හැබැයි ඒක නිවැරදිවම අරණිකුත් කරුණ සම්පූර්ණ කරගෙන ආපු කෙනෙකුට, ඒ එන කෙනෙකුට තමයි මේ නවමහා විදර්ශනා ඒ ඥාන පහළ වෙන්නේ. ඒක නිසා සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් අයිති වෙන්නේ ලෞකික පැත්තට. ඒක ලෝකෝත්තර පැත්ත නෙමෙයි. මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලිනුත් සීලයන් තිබ්බා. ඒක ඥානවන්ත කෙනෙකුට, බුද්ධිමත් කෙනෙකුට තමගේ ජීවිතය හදාගන්න, අධ්‍යාත්මය හදාගන්න ඒක ඕන කෙනෙකුට පනව ගන්න පුළුවන් සීල් කියන එක. මොකද බෝසතාණන් වහන්සේ මව කුස තුළ පිළි සිඳ ගන්න අවස්ථාවෙත් මහමායා දේවිය තටසිර සමාදන් වෙලා හිටියේ. ඒක නිසා සීල් කියන එක බුදු කෙනෙක් ඇතත් නැතත් තියෙන දෙයක්. සමාධිය කියන එකත් බුදු කෙනෙක් ඇතත් නැතත් තියෙන එකක්. ඒක අන්‍ය ආගම් වල තියෙනවා. ඒ නිසා තමයි දෙක ලෞකික වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතනින් එහා මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවනවා. ඒ නිසා ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ පහ නියත වශයෙන්ම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරමු. එයි අපි එතර වෙන්නේ. එතර වෙන්නේ නිවැරදිව පරීක්ෂා කරන කෙනෙකුට, බුද්ධියෙන් පරීක්ෂා කරන කෙනෙකුට වැටහෙනවා ශුන්‍යතාවය කියලා එකක්. ශුන්‍ය කියන්නේ මොකුත් නැහැ. හිස්. ගත යුතු කිසි දෙයක් නැහැ. ඒක ඒ ධර්මතාවයන් වැටහෙන්න නම් ඒ නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ. අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ මුළු විශ්වයම අරගෙන කරුණු දෙකක් තුළට ඇතුල් කරා. ඒ තමයි නාමංච රූපංච. ඊට වඩා ධර්මයකට බෙදන්න බෑ. ලෝකේ ඕනම ධර්මයක් ගත්තොත් ඒ ධර්ම දෙකට ඇතුල් කරන්න වෙනවා. සිත හා සිතුවිලි හා අනිකුත් සියලුම ධර්මයන් භූතයන්ගේ විකාරයක් කියන එක. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ විකාරයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නන්නේ. ඒ තුල දකින්න ඕනේ ශුන්‍යතාවය. කොහොමද මේ ශුන්‍යතාවය දකින්නේ? ඒ ශුන්‍යතාවය දකින්න මෙන්න මේ විදිහට බලන්න. අපි දන්නවා පඨවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ. අට තනියෙන් රැඳෙන්න බෑ. එයත් ප්‍රත්‍යයෙන් උපන් ඵලයක්. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ඵලයක් යත්. එයාට උපකාරය තමයි ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්. එයාට නියත වශයෙන්ම ප්‍රත්‍ය වෙන්න ඕනේ. නැත්නම් එයාට රැඳීමක් නැහැ. එයාට පවතින්න බෑ. ඒ තමයි ශුන්‍යයි කියන්නේ. ඒ කියන්නේ ඒ ධර්මතාවය ශුන්‍යයි. හිස්. ඒතර එයත් එනම් උපකාරයෙන් උපන් ධර්මයක්. දැන් ඇයි අපිට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පරීක්ෂා කරලා මේ ඥානය ඇති කරගන්න කියන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඉස්සෙල්ලායින් කරන්න ඕනේ. ඒක තමයි මුලින්ම අයින් වෙන ධර්මතා තුනක්. සංයෝජන 10ක් තියෙනවා. ඒකෙන් සෝවන් ඵලයට එන්නේ මේ ධර්මතා තුන අයින් කරන්න. එනගේ ධර්මතා තුන අයින් කරන්න නම්
ආත්ම දිට්ඨිය අයින් වෙන්න ඕනේ. ආත්ම සංකල්පය බැහැර වෙන්න ඕනේ. ආත්ම සංකල්පය ආත්ම දිට්ඨිය බැහැර වෙන්න නම් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. මොකද ආත්මය කියන වචනයට විරුද්ධ වචනය තමයි අනාත්මයි කියන්නේ. ආත්මයක් දකින තාක්කල් අනාත්ම ලක්ෂණය දකින්නේ. අනාත්ම ලක්ෂණය නිවැරදිව දකිනවද, ඒක බලවත් වෙනවද, ඒක ප්‍රකට වෙනවද, ආත්ම දිට්ඨිය අයින් වෙනවා, බැහැර වෙනවා. ආත්ම දිට්ඨිය බැහැර වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය බැහැර වෙනවා. ඇයි? විෂයාකාර ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට ආත්ම දිට්ඨිය බැහැර වෙන්නේ සක්කාය දිට්ඨියත් අරගෙන. එතකොට සක්කාය දිට්ඨිය යනවා කියන්නේ අයින් වෙනවා කියන්නේ මනසින් විචිකිච්ඡාව, සිරබත පරාමස, වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිීම්, වෙන විශ්වාස, ඒ සියල්ල සිතින් බැහැර වෙනවා. එයා දකින ප්‍රත්‍යයට අනුව ඵලය, උපකාරයට අනුව ඵලය දකිනවා. ඒකයි මේ පටන් ගත්තම, පටන් ගත්ත තැනින්ම අපි. එතකොට පටවි ධාතුවත් ඵල, ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයක්. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ඵල ධර්මයක් හැටියට මනසට අනුගත කරගන්න පුළුවන් නම් මේ ගමන යන්න හරි ලේසි. තේජෝ ධාතුවත් ආපෝ ධාතුවත් වායෝ ධාතුවත් නැතුව එයාට තනියෙන් රැඳෙන්න බෑ. ආපෝ ධාතුවටත් ඒ වගේ. එයාටත් බෑ තනියෙන් රැඳෙන්න. එයාට ප්‍රත්‍ය වෙන්නේ පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත්. ඒ ධර්මතා තුන ප්‍රත්‍ය නොවෙන තාක්කල් ආපෝ ධාතුවට රැඳෙන්න බෑ. තේරෙනවද කියන්නේ? දැන් ගැඹුරුයි ටිකක්, ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මේ ශුන්‍යතාවය අපි දැන් බලන්නේ, ශුන්‍යතාවය. මොකද මේ එකකටවත් මොහොතක්වත් පවතින්න බෑ, මේ සියල්ල ශුන්‍යයි කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ශුන්‍යතෝ ලෝකෝ. මේ ලෝකෙම හිස්, මේකෙ මුකුත් නැහැ, ගති යුතුය. එහෙනම් ආපෝ ධාතුවට රැඳෙන්න නම් පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් අනිවාර්යෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ, උපකාර කරන්න ඕනේ. තේජෝ ධාතුවට තනියෙන් රැඳෙන්නත් බෑ. එයත් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. ඒ එයාට ප්‍රත්‍යයයි තද ගතිය, දියර ගතිය, වායෝ. ඒ කියන්නේ පඨවි, ආපෝ, වායෝ. එයාට තනියෙන් රැඳෙන්නත් බෑ. ඒ ධර්මතා තුන ප්‍රත්‍ය වෙන තාක්කල් තේජෝ නැමැති ඵලය දකින්න පුළුවන්. ඒ ධර්මතා තුන ප්‍රත්‍ය නොවෙනවා නම් තේජෝ ධාතුවකුත් නැහැ. වායෝ ධාතුවට තනියෙන් රැඳෙන්නත් බැහැ. එයත් ප්‍රත්‍ය ඵලයක්. එයාට ප්‍රත්‍ය පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි. දැන් ශුන්‍යතාවේ වැටෙන්න ඕනේ. ඇයි? මේකම ධර්මතාවයක් අල්ලෝකේ නැහැ. ඒ කියන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය නුනොත් දැන් තේරෙනවද කියපු එක? මේ ධර්මතා හතරෙන් එකම ධර්මයකටවත් තනියෙන් පවතින්න බෑ. අනිත් ධර්මතා තුන සහයෝගය දුන්නේ නැත්තම්, ප්‍රත්‍ය කියන්නේ සහයෝගය දෙන, උදව් කරන. ඒ ධර්මතා තුන උදව් නොකළොත් මේ ධර්මයකට තනියෙන් රැඳෙන්න බෑ. ඒකයි තථාගතයන් වහන්සේ ශුන්‍යයි කියන්නේ. දැන් පැහැදිලිද? එහෙනම් ඒන් උපන් ධර්මයක් හැටියට අපිට චක්ක ප්‍රසාද රූපය දකින්න පුළුවන් නම් චක්ක ප්‍රසාදේ දකින්න තියෙන ශුන්‍යතාවයක්. දැන් අර ධර්මතා හතරට පවතින්න බෑ. ඒ ධර්මතා තුනක් ප්‍රත්‍ය වුණොත් විතරයි ඒක ධර්මතාවයකට රැඳෙන්න පුළුවන්. ඒතොර ඒ ධර්මතා හතරටම රැඳෙන්නේ ඒ ධර්මතා හතරම ප්‍රත්‍ය වෙන්න ඕනේ. හරිනේ? එතකොට එහෙනම් දැන් එතනම තියෙන ශුන්‍යතාවයනේ. ඔව්. එතකොට ඒ ධර්මතා හතරෙන් මේ චක්ක ප්‍රසාද රූපය සකස් වෙලා තියෙන්නේ. චක්ක ප්‍රසාද රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හරිනේ? ඒක හැබැයි ඒක විතරක්ම නෙමෙයි ප්‍රත්‍ය. ඒක වර්තමාන භවයේ ප්‍රත්‍යක්. මූල ප්‍රත්‍ය පෙර කර්මයයි. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. එතකොට නාම ධර්මයක් ප්‍රත්‍යයි මේ චක්ක ප්‍රසාද රූපයෙන් නැමැති රූප ධර්මයට. ඒ කියන්නේ අර පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරට ප්‍රත්‍යයි සිත හැසිරුණු ආකාරය. සිත හැසිරුණු ආකාරයනි කර්මය කියන්නේ. වර්තමානයේ සිත හැසිරෙන ආකාරය ඊගව භවයේ ප්‍රවෘත්තියට ප්‍රත්‍යයි පැවැත්මට. එහෙනම් අපි අතීත භවයේ අපේ සිත හැසිරුණු ආකාරයට මේ චක්ක ප්‍රසාද රූපය
නැමැති ඵලය හැදුවා. ඒ කියන්නේ සිත පෙර භවවල සකස් වෙච්ච ආකාරය හැසිරුණු ආකාරය. හැසිරුණු ආකාරය කියන්නේ කර්ම මතනේ හැසිරෙන්නේ විඥානීය සිත. ඒතර ඒ හැසිරුණු ආකාරය තමයි වර්තමාන භවයේ මේ චක්ක ප්‍රසාද රූපය තීරණය කරන්නේ. එහෙනම් ඒකත් ප්‍රත්‍ය ඵලයක්. හරිද? තේරෙනවද දැන්? එතකොට ප්‍රත්‍ය ඵලය ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උපකාරයෙන් උපන් ඵලය දකිනවා නම් වලට දකින්න වෙන්නේ ආත්ම ලක්ෂණ, අනාත්ම ලක්ෂණය. ආත්මය කියන වචනේ තේරුම තමයි පවතිනවා කියන එක. ඒ කියන්නේ තියෙන දෙයක්. භවෙන් භවයට යන දෙයක්. ඒකට තමයි ආත්ම කියන්නේ. අනිත් කාරණය තමයි තමාගේ වශයේ පවත්වන්න පුළුවන් කියන එක. දැන් එතකොට අපි හතර මුල් හතරම පරීක්ෂා කරාම අපට පේනවා මගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එයි. එක ධර්මයකට පවතින අනිත් ධර්මතා තුන ප්‍රත්‍ය වෙන්න ඕනේ නම් මගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑනේ. එහෙනම් ආපෝ ධාතුවට පවතින නම් අනිත් ධර්මතා තුන ප්‍රත්‍ය වෙන්නම නම් උපකාර වෙන්නම ඕනේ. එහෙනම් මගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒතර ආත්මසං මගේ කැමැත්ත හැටියට යමක් පවත්වන්න පුළුවන් නම් ඒකට කියනවා ආත්මය කියලා. ස්ථීරව පවතිනවා නම් යම් දෙයක් පවතින දෙයක් තියෙනවා නම් ඒකට කියනවා ආත්මය කියලා. දැන්තර පවතින දෙයක් තියෙනවද? නැහැ. ස්ථීරව පවතින දෙයක් තියෙනවද? කොහොමත් නැහැ නේ. පවතින දෙයක් නැත්තම්. එහෙනම් මගේ කැමැත්ත හැටියට පවතින්නේ නැහැ. ඒක තමයි චක්කු ප්‍රසාද රූපයෙන් අපිට දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. බෑනේ. ඒක පරම සත්‍යයක්. ඒතර පවත්වන්න බෑ. එහෙනම් පවත්වන්න බෑ කියන්නේ අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය කියන්නේ ආත්ම ලක්ෂණයට විරුද්ධ වචනය. ඒතර ආත්මයි කියලා මේ මෙච්චර කාලයක් හිතාගෙන හිටනම් මට හැක් තිබුණා කියලා, මට හැක් තියෙනවා කියලා ඒ සිතුවිල්ල සිතින් අයින් කරන්න වෙනවා. ඒ අයින් කරන්නේ දර්ශනය තුළ. ඒ නිවැරදි දර්ශනය තුළයි ඒ මෙතෙක් කල් හිතාගෙන හිටපු වැරදි සිතුවිල්ල අයින් වෙන්නේ. තොර වැරදි සිතුවිල්ල තමයි ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය. හරිනේ. එතකොට එහෙනම් මේක වර්තමාන භවයේ විතරද මේක සිද්ධ වෙන්නේ? නෑ. පෙර භවයේ කොහොමද සිද්ධ වුනේ? පෙර භවයේත් එහෙමනම් ප්‍රත්‍යයට අනුරූපව ඵලය දකින්න පුළුවන් නම් අතීත භවය සම්බන්ධ කරලා උජ්ජලේ දකින්න බැහැනේ. කෙනෙක් දකින්න බෑ. එතකොට විචිකිච්ඡාව කියන ධර්මතාවය අපි මෙතනදි සෝවන් වෙන්න ඕනේ. තේරෙනවද? නැත්නම් ඉදිරියට යන්න බෑ. මොකද පළවෙනි මාර්ග ඵලය මේ. එතකොට මාර්ගයට අවතීර්ණ වෙච්ච බව දැනගන්නේ ඥානෙ. එතකොට මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන ආත්ම දිට්ඨිය බැහැර වෙච්ච බව තමන්ගේ සිතට, විඥාණයට, මනසට හරියටම සහතිකනම් අපි බැහැලා තියෙනවා සෝවන් මාර්ගයට. තේරෙනවද? එතකොට සෝවන් මාර්ගයට බැහැරක් කියන්නේ අපි මෙච්චර කාලයක් උපදවාගත්ත නැති ඉන්ද්‍රිය ධර්මයක් උපදව ගන්න. ඒ ඉන්ද්‍රිය ධර්මය මම හිතන්නේ කොටිය අහලත් නැහැ. ඒකට කියන්නේ අනඤ්‍ය තඤ්ඤසාමිති ඉන්ද්‍රිය. අහලා නැණි මේක. අනිත් ඉන්ද්‍රියන් ගැන අහලා තියෙනවා. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චිව්වා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය අහලා තියෙනවා. ඒතර ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා අහලා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සතේ ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා අහලා තියෙනවා. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියලා අහලා තියෙනවා. දැන් මෙහෙම ඉන්ද්‍රියක් ඇහුවේ නැහැ. මේ තමයි සෝවන් මාර්ගය. තේරෙනවද? අපි එතනට ඇවිල්ලා නැති නිසා අපි ඉන්ද්‍රිය ධර්මයේ පිළිබඳව මෙච්චර කල් කතා කරේ නැහැ. මොකද එතනට එන්න ඕනේ. ඒ කියන්නේ සෝවන් මාර්ගයට අවතීර්ණ වෙනකොට තමයි මේ ඉන්ද්‍රිය එන්නේ. ඒ කියන්නේ සෝවන් මාර්ගයට අවතීර්ණ උණු බව. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ කියන්නේ නායකත්වය. ඒ කියන්නේ මෙයා සෝවාන් මාර්ගයට දැන් අවතීර්ණ වෙලා ඉන්නේ කියන එක තමන්ගේ මනසට තමන්ට වැටහෙනවා. ඒ කොහොමද? අර ආත්ම දිට්ඨිය බැහැර වෙලා, ආත්ම දිට්ඨිය බැහැර වෙනකොට සක්කාය දිට්ඨිය බැහැර වෙනවා, විචිකිච්ඡාව බැහැර වෙනවා. දෙකයි මං කිව්වේ. එහෙනම් පෙර භවයේ ප්‍රත්‍යයට අනුව ඵලයක් හැදුවද නැද්ද? පෙර භවයේ ප්‍රත්‍යයට අනුව. එතකොට පෙර භවයේ ප්‍රත්‍යය මොකද්ද? දැන් චක්ක ප්‍රසාද රූපය කියන්නේ පෙර භවයේ තිබ්බනේ. ඔව්. එතකොට පෙර භවයේ තිබ්බනම් චක්ක ප්‍රසාද රූපයක් නෙමෙයිනේ තිබ්බේ.
පටවියාපො තේචෝ වායෝ වර්ණ ගන්ධ රස හොචා කියන ධර්මතාවටේ ක්‍රියාවක් නැතිඹි තිබුණේ. එතකොට ඒ පෙර භවයේ ඒ ධර්මතා හතර උනොන්ට ප්‍රත්‍ය වේලා නෙමේද තිබ්බි? අයනම් පෙර භවයේ මම හිටිය කියන එක ප්‍රතික්ෂේප කරන්න වෙනවනේ. ආ දැන් මේක ගන්න. එතකොට කන නාසය දිව ශරීරේ මේ පහටම මේක අදාළයි. මේකක් අරන් අපි පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් පෙර භවයේ දැන් ওই පහමත් අපි ওই විදිහට තමයි බලන්නේ. ඇස කන නාසය දිව ශරීරේ කියන පහම සිත කියන එක වෙන එකක් නේ. ඒක නාම ධර්මයක් නේ. එතකොට එහෙනම් පෙර භවයේ ඒ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් ඒ ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක් හැටියට පෙර භවයේත් මේක ක්‍රියාත්මක වුණා කියලා දකිනකොට පුජ්ජරේ දකින්න බෑ. ඒතර පෙර භවයේ මම හිටියද කියන එක සැකයක්. ඒ විචිකිච්ඡාවේ තියෙන 16 ආකාරයක්. ඔය බුද්ධ ආදී අටතන සැකය කියලා එකක් තියෙනවා. නිවැරදිවම සැකය තමයි පෙර භවයේ මම හිටියද. දැන් පෙර භවයේ මම හිටිය කියලා ගන්න බෑනේ. එනම් මම නෙමේද හිටියේ? කවුරු වෙලා හිටියද? කවුරු වෙලා කොහම වුණාද කියන සිතුවිල්ල පෙර භවයේ අපිට හිතන්න වෙනවා නම් ඒ සිතුවිල්ල වැරදි හිතනවා නම්. එහෙනම් කොහමද පෙර භවයේ සිද්ධ වුනේ? ඒතර පෙර භවයේ ප්‍රත්‍යයට අනුරූපව ඵලයක් හැදුවා. හරිනේ? ඒතර එහෙනම් පෙර භවයේ ආත්මයක් තිබ්බේ නැහැ කියන එක අපේ සිතින් බැහැර කරන්න වෙනවා. ඒ තමයි ආත්ම දිට්ඨිය. ඒතකොට වර්තමාන භවයේ විතරක් ආත්ම දිට්ඨිය බැහැර කළා මේ ඥාණය එන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැහැ. වර්තමාන භවයේ විතරක්. පෙර භවයේත් සැක අයින් කරගන්න ඕනේ. අනාගත භවයේත් සැක අයින් කරගන්න ඕනේ. දැන් අනාගත භවෙත් මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කවුරු වෙලා කොහම වෙයිද? වර්තමාන භවයේ මමද? මම නෙමෙයිද? කොහම වෙයිද? මේ සත්‍ය කොහෙන්ද ලාවද? මේ සත්‍ය කොයි යන්නේද? දැන් මේ පිළිබඳවනේ සැකය තියෙන්නේ. දැන් මේ සැකය කියන එක අනිවාර්යෙන් සෝවාන් මාර්ගයේදී සැකය කියන එක අයින් වෙන්න ඕනේ. ඒතර සැකය කියන එක අයින් වෙන්න ඕනේ, සක්කාය දිට්ඨි අයින් වෙන්න ඕනේ. එතකොට වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිම්, වෙන විශ්වාස සියල්ලම අයින් වෙනවා. එයා දකින්නේ ප්‍රත්‍යයට අනුව ඵලය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපකාරයට අනුව ඵලය දකින්න කියන එකනේ කියන්නේ. අනිත් එක තමයි මෙතනදී අපි චතුරාර්ය සත්‍ය දකින්නත් ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ. එයි. සනයක් සනයක් පාසා ඉපද බිඳිනවා නම් ඒක දුකයි. හරිනේ. අනිවාර්යෙන්. අනිත් කාරණය තමයි මේ ප්‍රවෘත්ති අවසානයේ ජරා මරණ තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රවෘත්තියේ මේ පැවැත්ම ජීවිතය දැන් පටන් ගත්තනේ වර්තමාන භවයේ මවගේ ගර්භාෂයෙන් පටන් ගත්තනේ යුක්තාණුවක් හැටියට හැදිලා. තොරයෙන්දී නාම රූප දෙකේ ක්‍රියාවනේ පටන් ගත්තේ. තොර නාම රූප දෙකේ ක්‍රියාව පටන් අරගෙන නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ. දැන් ජරා මරණ ටික දැන් දැర్శණේ වෙනවනේ. ඒක අනිවාර්යෙන් දුකයිනේ නේද? එහෙනම් ඒ දුකට ප්‍රධාන හේතුව ප්‍රතිසන්දි විඥාණයනේ. ඒ කියන්නේ මව් කුසට බැස ගැනීමනේ. තර්ම අවකසට බැසගත්තේ නැත්නම් එහෙනම් අපිට මේ ජරා මරණයක් කුරුම වෙන්නේ නැහැ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව කියන ඒවා සැප නෙමෙයි. දුකයිනේ. කනගාටු හැඬීම් වැළපීම් ප්‍රියයන්ගෙන් වෙන්නේම අප්‍රියන් අය එක්කීම් කැමති දෑ නොලැබීම් නොකමැත් දේවල් ලැබීම්. නිරන්තරයෙන් මේ මනසට කයට කරන පීඩාවන් නිරන්තරයෙන් පීඩාවක් නේ තියෙන්නේ. ඒක දුක්නේ. දේතර දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චන්ද්‍රාගයවත් තෘෂ්ණාවනේ. දැන් එතකොට දැන් අපි මේ චන්ද්‍රාගය මේකට ඇති කරන් ඉන්නේ මේ ශුන්්‍යතාවය දකින්න ඇති නිසානේ. තියෙන බවක් නේ දකින්නේ. ඇති බවක් නේ දකින්නේ. එතකොට ඇති බවක් දකින නිසා තියෙන බවක් පෙනෙන කෙනෙකුට මේකේ ශුන්්‍යතාවය වැටහෙන්නේ නැහැ. පරමාර්ථ වශයෙන් අතිශියුම් ආකාරයට බෙදෙන කෙනෙකුට විතරයි මේකේ ශුන්්‍යතාවය වැටහෙන්නේ. එම ගර මුලින්ම පටන් ගන්න පෙන්වන්නේ මේ හතරම විශ්වයෙන් නැහැ ඕනෝන්ට ප්‍රත්‍ය නූනොත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යයි කියලා. එතකොට ඇසක් තියනවද? නැහැ. ඒක ශුන්‍යයි නේද? එයි අර ධර්මතා හතරෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එතනක් තියෙන ශුන්‍යතාවය. හරිනේ. එතකොට මේ ශුන්‍යතාවයකට නේද අපි මේ චන්ද්‍රාගය? තියෙන දෙයකටද චන්ද්‍රාගය නැති දෙයකටද? ආ නැති දෙයකටනේ චන්ද්‍රාගය තියෙන්නේ. එතකොට නැති දෙයකට ඇයි චන්ද්‍රාගයක් ඇති කරගන්නේ? තියෙන දෙයක් නම් චන්ද්‍රාගයක් ඇති කරගන්න.
පවතින දෙයක් නා මොහතක්වත් පවතින දෙයක් නා මොහතක්වත් පවතින්නේ නැහැ කියන කාරණය දැන් අපි පසුගිය දේශනා තුළ ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරා රූපේ කායස චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් ඒ 17නොත් එකයි සිතේ ආයස හරිනේ හැබැයි සිතයි කියලා දෙයක් මේක ඇතුලේ නැහැ ඒක ශුන්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා සිතයි කියලා දෙයක් මේක ඇතුලේ නැහැ ඒකත් ප්‍රත්‍ය ඵලයක් ඒකත් උපකාරයේ ඵලයක් ඒ කොහමද ඇසයි රූපයයි නැත්තම් සිතක් නැහැ හරිනේ දැන් එහෙම සිතක් නැහැ නේ කලින් ඇතුලේ ඒ කියන්නේ දැකීමේ සිතක් ඇතුලේ නැහැ එහෙනම් ඇසයි රූපයයි ප්‍රත්‍යයයි ප්‍රත්‍යෙන් උපන් ඵලයක් තමයි සිත හරිනේ කනයි ශබ්දයයි ප්‍රත්‍යයයි එන් උපන් ඵලයක් තමයි සෝත විඥාණය නාසයයි ගන්ධයයි ප්‍රත්‍යයයි එන් උපන් ඵලයක් තමයි ගන්ධ සුවඳ දැනී ගැනීමේ සිත හරිනේ දිවයි රසයයි ප්‍රත්‍යයයි එන් උපන් ඵල ධර්මයක් තමයි රස දැන ගැනීමේ සිත කයයි පහසයි ප්‍රත්‍යයයි එන් උපන් ඵල ධර්මයක් තමයි කාය විඥාණයෙහිවත් පහස පිළිබඳව දැන ගැනීමේ සිත එතකන් ඒ සිත් නැහෙනි එහෙන එක ශුන්‍යයි ඉතින් නැහැ කියන්නේ ශුන්‍යයිනේ කලින් නැහැ මනසයි අරමුණුයි නැත්තම් මනෝවිඥානයක් නැහැ නැහෙනේ එතකොට මනස කියන්නේ පවතින එකක් නෙමෙයි ඒක එන්නේ අර විඥානයක් හටගත්තනේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන චිව්වා විඥාන කාය විඥාන මනෝ ඒවත් ප්‍රත්‍යෙන්න උපන් ඵලනේ දැන් එතකොට විඥානය ඇති වෙනවත් එක්කම ඒ යම් විඥානයක් ඇති වෙනවත් එක්කම එතන ස්පර්ශයක් තියෙනවනේ පස්සේ තියෙනවා නිස්පර්ශය. ඒතර ස්පර්ශයත් අලුතෙන් මේ කන්නේ. ඒකත් තිබ්බේ නැහැනේ. කලින් ඒකත් තිබ්බේ නැහැනේ. එතකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යෙන්නේ විඳීම නැමැති ඵලය ඒකත් කලින් තිබ්බේ නැහැනේ. අහිනේ කසුන්නේ. හරිනේ. විඳින දේනේ හඳුනාගන්නේ. ඒතර හඳුනා ගැනීමක් තිබ්බෙත් නැහැනේ කලින්. ආයකත් ශුන්‍යයි. එතකොට විඳින දේ හඳුනාගත්ත හඳුනා ගැනීම තුල සිතට බලයක් දුන්න ශක්තියක් දුන්න එකට කිව්වා චේතනාවවත් කර්ම. ඒකත් කලින් තිබ්බේ නැහැ නේද? දැන් සියල්ල ශුන්‍යද? දැන් මේ නැති දෙයක්ට නේද අපි මේ චන්දරාගය තියන්නේ. දැන් හරි. එතකොට චන්දරාගය දුරු කරගන්න පහසුයි මේ නැති දෙයකට නේද මේ අපි ඇලෙන්නේ කියලා එන දර්ශනය තුල. මනාව මනසින් දැකීම තුල අනේ මේ කිසිම දෙයක් නැති දෙයකට නේද අපි මේ චන්දරාගය ඇති කරගන්නේ කියලා එයාට එතනදී හරි කියන්නේ යථාභූත ඥාන දර්ශනය ඒ තුළ එන්නේ නිබ්බිදා හේවත් කලකිරීම. යථාභූත ඥාන දර්ශනයට පස්සේ එන්නේ නිබ්බිදා හේවත් කලකිරීම. එහෙනම් දැන් අපි දකින්න ඕනේ Nirodha. ඒ කියන්නේ නිවන. ඒ කොහොමද? දැන් විඥාණය නැහෙනේ. ඒ කියන්නේ අසයි රූපය නැත්තම් විඥාණය නැහැ. හරිනේ. දැන් අසයි රූපය තිබ්බොත් නේ විඥාණය තියෙන්නේ. අපි දැන් රූපයින් කරන්න ඕනේ අපිට. ඒව ලෝකෙ දිච්චාවේ. අපි අසයින් කරත්. අස නැත්තම් චක්කු විඥානේ හැදෙන්නෙත් නැහැ. එහෙනම් චක්කු විඥානේ Nirodhay. චක්කු විඥානේ Nirodha නම් චක්කු සම්පස්සයන් Nirodhay. හරිනේ. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක Nirodhayක් දැන් මේ කරන්නේ. මතු හට ගන්න තියෙන දේක්. දැන් හටගෙන තියෙන පෙර සංසාරය අවිද්‍යාවයි තණ්හාවයි නිසා කරගත්ත කර්මවල ඵල නෙමේ භුක්ති විඳින්නේ අපි. එහෙනම් වර්තමානයේ අපි දැන් කරන්නේ ඊගාවට හටගන්න තියෙන දේක Nirodhayak. එතකොට අපි දකින්න ඕනේ මේ ඇස කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අපි නැවැත්වුවොත් චක්කු විඥාණයවත් චක්කු සම්පස්සේවත් චක්කු සම්පස්සජ වේදනාවත් චක්කු සම්පස්සජ සංඥාවත් චක්කු සම්පස්සජ චේතනා කියන එකක්වත් හටගන්නේ නැහැ. ඒ තමයි Nirodhaya. Nirodhaya කියන්නේ නිවන. ඒ කියන්නේ නිවුණා. එතකොට මේ ධර්මතාවයන් කොහොමද ශුන්‍යයි හැබැයි අපි හදනවා ඒ කොහමද හදන්නේ? හදන්නේ අර චන්දරාගය නිසා. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ඒ කියන්නේ මේ ඇස නැමැති මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට අපේ තියෙන චන්දරාගය තියෙන තාක්කල් අපි කර්ම කරනවා ඒක රැක ගන්න. එතකොට ඒ කර්ම කරන්නේ තණ්හාවෙන් දනේ. එතකොට දැන් තෘෂ්ණාව නෙමෙයිද මෙතනින් අයින් වෙන්නේ? තණ්හාවයින් වෙන. ඒ කියන්නේ චන්දරාගය අයින් වෙන. ඒතර ඇසට තියෙන චන්දරාගය අයින් වුණාම ඊගාභවය ඇසක් හටගන්නේ. හරිනේ. ඇසක් හටගන්නේ නැහැ කියන්නේ දුකක් නැහැ කියන එක. මොකද මේකයි තිය දුකටනේ. ඒතර එහෙනම් මතු හටගන්න තියෙන එක Nirodhayak අපි දකින්න ඕනේ. දෙක තව ආකාරයකින් කියනවා නම්
දැන් ප්‍රතිසන්දි විඥානේ තියෙනවානේ. ඒ කියන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික කියන සතර ආකාරයකින් බැස. හොඳයි කර්ම නැත්තම් එයාට බහින්න පුළුවන්ද? බෑනේ. ආයක තමයි අනුපාද නිරෝධය. එහෙනම් කර්ම ශේකලොත් අපි ප්‍රතිසන්දි විඥානයක් නැහැ කියන එක අනිවාර්යෙන් අපිට නිවැරදිව පැහැදිලි වෙන්න ඕනේ. මොකද එහෙම එකකුත් විඥානයකුත් නැහැ නේද? ඒ කියන්නේ කර්ම මතනේ මෙයා ඉන්නේ. අර චක්කු සම්පස්සජා චේතනා, සෝත සම්පස්සජා චේතනා, ගාන සම්පස්සජා චේතනා, ජීවා සම්පස්සජා චේතනා, කාය සම්පස්සජා චේතනා, මනෝ සම්පස්සජා චේතනා කියන චේතනා කියන්නේ කර්මයනේ. ඒතොර මේ කර්ම මතනේ මේ විඥානේ පවතින්නේ. කර්ම නැත්තම් යටින්න බෑ. තේරෙනවනේ? ඒතොර ඒ කර්ම මත පැවති විඥාණය තමයි කර්ම. ඒකට කියන්නේ කාය දශක, වස්තු දශක, භව දශක කියලා රූප කලාප 30ක් ප්‍රසන්දි විඥාණයත් එක්ක පහළ වෙනවනේ. ඒතොර ඒ පහළ වෙන්නේ කර්මයෙන්නේ. ඒතොර කර්ම මතනේ ආවේ මේ විඥාණය. එහෙනම් කර්ම නැත්තම් විඥානයක් ප්‍රසන්දි විඥානයක් ආයි තමයි Nirodha. තේරෙනවද? දැන් අනිත් කාරණය තමයි තවදුරටත් පැහැදිලි කරගන්න Nirodha Arya Satya විදීමේ සිත හදන්න බෑ ස්පර්ශයක් නැත්තම්. හදන්න බෑනේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට යම් දෙයක් පිළිබඳව විඳීමක් විඳීමේ සිතක් හදන්න බෑ ස්පර්ශයක් නැත්තම්. එහෙනම් ස්පර්ශය සාමුලින් අයින් කළොත් වේදනාව Nirodhay. ඒතර වේදනාව කියන ධර්මතාවය පැවතුනොත් තෘෂ්ණාව කියන ධර්මතාවයට යනවා. වේදනාපච්චය තණ්හා. ඒතර දැන් තණ්හාව කියන ධර්මතාවය නිරුද්ධ කරන්න නම් අපි වේදනාව කියන ධර්මතාවය නිරුද්ධ කරන්න ඕනේ. හැබැයි වේදනාව කියන ධර්මතාවය නිරුද්ධ කරන්න බෑ. විඳීම නිරුද්ධ කරන්න පුළුවන්. විඳින ස්වභාවය. තේරුණ නැද්ද කියපේ? විඳින ස්වභාවය කියන්නේ අපි දැන් කන ශබ්ද. කනෙන් මිහිරි ශබ්දයක් අහලා අපි විඳිනවනේ. ඒක ශබ්දයක් විතරක් හැටියට ගත්තොත් මොකද වෙන්නේ? විඳින්නේ ඇයි? විඳින්න අරමුණ පිළිගන්න හින්දා. අරමුණ බාර ගන්න හින්දා විඳින්නේ. නැද්ද? අරමුණ පිළිගන්නේ නැත්නම් අරමුණ බාර ගන්නෙ නැත්නම් එතන විඳීමක් නැහැ. මොකද විඳින්න නැවතවරක් සිත් පහළ වෙන්නේ අරමුණ බාර ගත්තොත්. ඒක ලස්සන, ඒක හොඳයි, ඒක මිහිරි. එතකොට අරමුණ අපි පිළි අරන් ඉවරයි. දැන් අරමුණ පිළිගත්තොත් සසර යනවා. අරමුණ පිළිගත්තේ නැත්නම් සසර නවතිනවා. ඇයි? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර සුතේ සුතමත්තා, දිත්තේ දිත්තමත්තා, සුතේ සුතමත්තා. එතකොට ඇහුණා නම් ඇහුණා විතරයි. එතනින් එහාට අපි අරමුණ දිගට ගෙනියන්නේ. තේරෙනවද කියන්නේ? දිගට ගෙනියන්නේ නැත්නම් ඊගාවට අපි මතු උපදින්න තියෙන දේක නිරෝධයක් සිද්ධ කරන්නේ. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ පැවැත්ම නෙමෙයිනේ, පැවැත්ම දුකයි කියලා දැන් පැහැදිලිනේ. එහෙනම් අපිට ඕනේ නැවැත්මනේ. දැන් නැවැත්ම නම් පැවැත්මට හේතු වෙන ධර්මතාවය අයින් කරන්න ඕනේ. පැවැත්මට හේතු වෙන ධර්මතාවය. දැන් පැහැදිලිද? දැන් මෙතනදී දැන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ දැන් මෙතනදී දැන් සෝවන් වෙනවා කියලා කියන්නේ එතකොට දැන් ආත්ම දිට්ඨිය අයින් වෙනව නේද? ඒ කොහොමද ආත්ම දිට්ඨිය අයින් වෙන්නේ? ප්‍රත්‍යයට අනුව ඵලය දකින්න ඕනේ මේ සියල්ලගෙම. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදය කර්මය හා පුනර්භවය නාම රූප මේ සියල්ලම දකින්න ඕනේ ප්‍රත්‍යයට අනුව ඵලය. අපි දැන් තව එකක් ගමු ඕනා. අපි ගන්නවා නාසය. දැන් නාසය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම එකක් නැහැ. ඒක ශුන්‍ය ධර්මතාවයක්. දැන් ශුන්‍යයි කියන්නේ දැන් නාසය හටගත්තේ කර්මයෙන් කියන එක අපි දන්නවා. මොකද ඇස කන නාසය දිව ශරීරය හෘද වස්තු හා ස්ත්‍රී පුරුෂ භාවය නියත වශයෙන්ම කර්මය. તો නාසය කියන එක කර්මයෙන් හටගත් ධර්මතාවයක්. හැබැයි කර්මයට නාසයක් හදන්න බෑ. එයාට සහයෝගය දෙන්නේ අර මුලින් සඳහන් කළ ධර්මතා හතර. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකන් එයා ශුන්‍යයි. තේරෙනවද කියන එක? ඒ කියන්නේ වර්තමාන භවයේ දැන් කර්මයකට නාසයක් හදන්න බෑනේ. වර්තමාන භවයේ මවගේ ගර්භාෂය තුළ සකස් වෙන යුක්තාණුවේ කර්ම මත පිහිටි විඥානය බහිනවත් එක්කම තමයි ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි රූපකලාප 30ක්
කාය දසක, වස්තු දසක, භාව දසක වශයෙන් කර්ම වේගයෙන් පහළ වෙනවා කියන්නේ. ඒක කර්මයෙන් එන්නේ ඒ රූපකලාපතිය. ඒ කර්ම වේගය ආවට පස්සේ තමයි යුක්තාණුවේ අර හැඩ හැදෙන්නේ. එහෙම නැත්නම් ඒක දියරයක්නේ. ස්ත්‍රී ඩිම්බා පුරුෂ සක්‍රාණු සංසේචනය වීමෙන් මවගේ ගර්භාෂයේ සකස් වෙන යුක්තාණුව දියරයක්. ඒක ඇහැ කනක් නාසයක් දිව ශරීරයක් එකේ නැහැ. එතකොට මේක හැදෙන්නේ කොහොමද? අර කර්ම වේගයෙන් එන කාය දසක, වස්තු දසක, භව දසක කියන රූප කලාප 30ක්. කාය දසක කියන්නේ කයෙන් 10ක්. භව දසක කියන්නේ භවයෙන් 16ක්, භවයෙන් 10ක්. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා භව රූපයත් ඇති කයට පාලනය කරන්නේ චිවිතේන්ද්‍රිය රූපෙන්. හරිනේ. හෘදේ වස්තු 10ක් වෙනස් කරන්න පුළුවන්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හෘදේ වස්තු ඇති කයට කය ප්‍රසාද රූප කියනවා. ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ කර්මයෙන් පාලනය කරන නිසා. තේරෙනවා. කාය දසක කියන්නේ එක්ක ඇහක් නොපෙනෙන්න පුළුවන්. එක්ක ඇස් දෙකම නොපෙනෙන්න පුළුවන්. එක්ක කන් නැහැ නැතු වෙන්න පුළුවන්. එක්ක බෙල්ල ඇදකලා යන්න පුළුවන්. එක්ක අතක් නැතු වෙවන්න පුළුවන්. අතක් හීනි කරලා යවන්න පුළුවන්. කකුලක් හීනි කරලා යවන්න පුළුවන්. කකුලක් නැති කරලා යවන්න පුළුවන්. එහෙම තියෙනවනේ. උපත්ති එම. එතකොට එතන තියෙන්නේ කාය දශකයක්. කයෙන් 10ක් විකෘති කරලා. හෘදේ වස්තුයෙන් වීක්නම් හෘදේ වස්තුයේ 10න් කීපයක් විකෘති කරලා. භාව රූපණං නපුංසකයි. ඒක විකෘති කළොත්. හරිනේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ අර යුක්තාණුවේ අර කර්ම වේගයෙන් එන ඒ රූප කලාප 30 පාලනය මත. දැන් තේරෙනවද? එහෙනම් දැන් කර්මය නෙමෙයිද මේකට ප්‍රත්‍ය? හරි. කර්මේ ප්‍රත්‍ය නොවුනොත් මොකද වෙන්නේ? පැවැත්මක් නැහැ. හරිනේ. විතරයක් ඇතුලේ පහළ වුණත් ඒ ටිකයි. මෞකසක පහළ වුණත් ඒ වගේ. කුණු කාණු පල්ල වතුර වල පහළ වුණත් ඒ වගේ. උපපාතිකව පහළ වුණත් ඒ වගේ. එහෙනම් එතකොට කර්මය ප්‍රත්‍ය ධර්මයක් හැටියට දකින්න මේ සියල්ල ඵල ධර්මයන් හැටියට දකින්න. කර්මයේ ඵලයක් නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තුවා ස්ත්‍රී පුරුෂ භාවය. එතකොට කර්මයේ ඵල. හොඳයි කර්ම නැති වුණොත් නිරෝධද නැද්ද? ඒක තමයි කර්මශය කළොත් නිරෝධයි කියලා කියන්නේ. හැබැයි කර්මශය කරන්න නම් අපි තණ්හාවශය කරන්න ඕනේ. තෘෂ්ණාව නිසා තමයි කර්ම කරන්නේ. එහෙනම් කර්ම කියන ඵලය තෘෂ්ණාව නැමැති ප්‍රත්‍ය ඵලයක්. හරිනේ. එතකොට කර්ම කියන එක ප්‍රත්‍යයි ප්‍රතිසන්දි විඥානයේ කර්මයේ ඵලයක්. ඒ කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥානයේ ඵලයක්. ඒ තමයි සංකාරපච්චය විඥානං සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. හරිනේ. එතකොට සංස්කාර නිරුද්ධ නම් ප්‍රතිසන්දි විඥානය නිරුද්ධයි. ඒ කියන්නේ කර්ම නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් නැහැ කියන එක. එහෙනම් Nirodha කියන එක ආර්ය සත්‍යයක් කියන එක දැන් පැහැදිලි වෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ පැවැත්ම නෙමෙයි නැවැත්ම. අවශ්‍ය කරන නැවැත්මනේ. ඒ කියන්නේ නිවන. එහෙනම් නිවන අවශ්‍ය කරනවා නම් ඒකට අර පවතිනා වූ හේතු අයින් කරන්න ඕනේ. දැන් මෙතනදී අර සෝවාන් මාර්ගයට අවතරින්න වූ බව තමන්ට දැනෙනවා, තමන් දැනගන්නවා. ඒ තමයි ආත්ම දිට්ඨිය දුරු වෙච්ච බව. ඒකට රස ආත්මයට දාන්න බෑනේ. ආත්මය කියන්නේ පවතින එකක්. අනිදේ තමයි වශයෙන් පවතින එකක්. ඒකට තමයි ආත්මය කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්මය කියන එක වැරදි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියන එක. දැන් ආත්ම ලක්ෂණය ඇද්ද තියෙන අනාත්ම ලක්ෂණයක්ද? අනාත්ම ලක්ෂණයක්. ඒතර අනාත්මයි කියලා කියන වචනේ තේරුම තමයි පවතින්නේ නැහැ කියන එක. හරිනේ. පවතින්නේ නැහැ. ඒ කියන්නේ තමයි වශයෙන් පවත්න්නත් බෑ. නිරන්තරයෙන් පවතින්නේ නැහැ. ඒ තමයි අනාත්මයි කියලා කියන්නේ. තමාගේ වශයෙන් පවත්න්නත් බෑ. ඒක එතකොට පැහැදිලිනේ. තමාගේ වශයෙන් පවත්න්න බෑනේ ඇස කියන එක. එතකොට නිරන්තරයෙන් පවතින්නේත් නැහනේ. ඇයි පවතින්නේ නැහැ කියන්නේ? පඨවි ධාතුව ආපෝ ධාතුවට ප්‍රත්‍ය වෙනවා. ආපෝ ධාතුව තේජෝ ධාතුවට, තේජෝ ධාතුව වායෝ ධාතුවට, ආපෝ ධාතුවයි පඨවි ධාතුවයි තේජෝ වායෝ කියන ඒවාට ප්‍රත්‍ය වෙනවා. මේ හතර වුණොන්ට ප්‍රත්‍ය වෙනවා. මේ හතරට තනියෙන් එන්න බෑ. මේ හතරෙන් එකකට තනියෙන් එන්න බෑ. මේ හතර එන්නේ මේ හතරෙන් එකක් එන්නේ අනිත් තුනේ ප්‍රත්‍යයෙන් තමයි එන්නේ. එහෙනම් එතකොට එතකන් ශුන්‍යයි. තේරෙනවද? එතකොට ඇහැ ශුන්‍යයි නේද එන? ඇහැ කියන දේ ලෝකේ නැහැ. එතකොට අපි හැදුවේ කොහොමද? ඒ කර්ම කෙරුවේ. එතකොට කර්ම කියන්නේ මොකක්ද? කර්ම කියලා දෙයක් උත් ලෝකේ නැහැ. ඒ
තණ්හාව නැත්තම්. තේරෙනවද? මේ ලෝකේ යම් දෙයක් අයින් කරන්න බෑ පවතිනවා නම්. තියෙනවා නම් කොහොමද අයින් කරන්නේ? තියෙන දෙයක් අයින් කරන්න පුළුවන්ද? කවදාවත් අයින් කරන්න බෑ. ඒ කියන්නේ සදාකාලිකව තියෙනවා නම් සදාකාලිකව පවතිනවා නම් ඒ දේ අයින් කරන්න බෑ ලෝකේ. මේ එකක්වත් පවතින්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මිදෙන්න පුළුවන්. මේකෙන් ගැලවෙන්න පුළුවන්. මේ සියල්ල ශුන්‍යයි. එහෙනම් කර්ම කියලා දෙයක් ලෝකේ නැහැ. අපි කර්ම හදනවා තෘෂ්ණාව නිසා. ඒතර තෘෂ්ණාව කියලා දෙයක් ලෝකේ නැහැ. ඇයි? විඳින්නේ නැත්තම්. විඳින්නේ හින්දා නැලෙන්නේ. නැද්ද? ආ. දැන් විඳින්නේ නැත්තම් ඇලෙනවද? ඇලෙන්නේ නැහැ. ඒතර විඳින්නේ? විඳින්නේ ස්පර්ශයෙන් හින්දා. ස්පර්ශයෙන් නැත්තම් විඳින්න බැහැ. එහෙනම් විඳීම කියන දේ ලෝකේ තියෙනවද? ආයක ශුන්‍යයි. පැහැදිලිද කියන එක? එහෙනම් ඒතර ශුන්‍යයි කියන්නේ ඒ කියන්නේ අනාත්මයි. ආත්මයි කියන්නේ පවතිනවා කියන එක. ඒතර තියෙනවා කියන එක. ඒතර තියෙනවද මේකක්වත්? දැන් ආයතන තියෙනවද? නැහැ. ඇයි? නාම රූප නැත්තම් ආයතන නැහැ. නැහැනේ. නාම රූප දෙක ප්‍රත්‍ය නෝනනම් ආයතන හය ක්‍රියාත්මක වෙයිද? නැහැ. නාම රූපච්ච සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. එහෙනම් දැන් නාම රූප කියන ධර්මතාවයක් ලෝකේ නැත්තම් ඕ ආයතන. එහෙනම් ආයතන කියන දේ ලෝකේ තියනවද? නැහැ. නාම රූප කියලා දේ ලෝකේ තියනවද? නැහැ. ඇයි? ප්‍රසන්දි විඥානය නැත්තම්. ආයා ප්‍රත්‍ය. එහෙනම් ප්‍රත්‍යෙන් උපන් ඵලද මේවා? ප්‍රත්‍ය කියන්නේ උපකාරයෙන් හටගත්ත ඵල නෙමේද මේවා? ඒ තමයි අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න ආත්ම දිට්ඨිය අයින් වෙනවා මනසින්. මේ ආත්ම දිට්ඨිය මනසින් අයින් නොකරන තාක්කල් සෝවාන් වෙන්න බෑ. ඇයි? විෂයාකාර ආත්ම දිට්ඨියටයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ රූපය තමා කියලා ගන්නවනේ. දැන් තමා කියලා කියන්නේ නැහැනේ මෙතන පැහැදිලිවම. තමා රූපවත් කියලා ගන්නවා හිතනවා. රූපය තුළ තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුළ රූපය තියෙනවා කියලා හිතනවා. එහෙම සිතුවිලි එනවනේ. ඒ සිතුවිලි හතරම වැරදි. දැන් මෙතන රූපයක් තියෙනවද? නැහැ. භූතයන්ගේ විකාරේ නෙමෙයි තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ විකාරේ. ඒතොර එහෙනම් දැන් සතර මහා ධාතුන්ගේ විකාරය දකින්න නැතුව අපි භූතයෝ මේ රූපයක් දැක්කොත් එන අපේ දිට්ඨිය වැරදි. එතකොට ඒ රූපය තමා වශයෙන් තමා දකින්නේ. එකයි කන්නඩිය ගාවට හිටගෙන කන්නඩිය ගාව ගිහිල්ලා හිටගෙන තමාව දකින්නේ නැත්තම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකින්න පුළුවන් නම් ආත්ම දිට්ඨියෙන් තොරව දකින්න පුළුවන්. තමා රූපද? ද රූපය තුල තමා ඉන්නවද? තමා තුල රූපය තියෙනවද? නැහැ. රූපය කියලා දෙයක් ලෝකේ නැහැ. ඇයි? ද රූපය කියන්නේ භූතයන්ගේ අර ක්‍රියාවටනේ. ඒතකොට ඒ හතර දෙනත් ලෝකේ නැහැ. ඕනෝන්ට උදව් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් මුලින්ම පටන් ගත්තා. ඒතකොට පඨවි ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ආපෝ තේජෝ වායෝ නේද? ඒතකොට තේජෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ වායෝ නේද? ඒතකොට වායෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ තේජෝ නේද? එහෙනම් මේ සියල්ල ශුන්‍යයි. පවතින්නේ. ඒතකොට දැන් ඒගොල්ලත් ප්‍රත්‍යේ ඵල නෙමෙයිද? පඨවි ධාතුව ඵලයක් හැටියට ගත්තොත් ආපෝ ධාතුවයි චේදෝ ධාතුවයි වායෝ ධාතුවයි ප්‍රත්‍යයි. ඒක ඵලයක් තමයි පඨවි ධාතුව. හරිනේ? ආපෝ ධාතුව අපි ඵලයක් හැටියට බලනවා නම් පඨවි ධාතුවයි චේදෝ ධාතුවයි වායෝ ධාතුවයි ප්‍රත්‍ය හැටියට දකින්න ඕනේ. ඇයි ඒගොල්ල ප්‍රත්‍ය නෝනා ආරයට රැඳෙන්න බෑ? ඒකනේ චිතක්ෂණ 17ක් තුල හටගන්න ශනේ බිඳෙනවනේ මේ ධර්මතා හතරම. හැබැයි ආයි හට ගන්නවා. ආයි හටගන්නේ කොහොමද? ආයි මේ ධර්මතාවයන් ආයි ප්‍රත්‍ය වෙනවා. ඒකයි පවතින්නේ නැහැ කියන්නේ. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ආත්ම සංකල්පයට වැටෙන්නේ මේ පවතින බව. දැකලා තමයි ආත්ම සංකල්පය ගන්නෙ. පවතිනවා කියලා දැකලා. මේ ශුන්‍යතාවය දකිනවා කියන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න, අනාත්ම ලක්ෂණය බලවත් කරනවා. අනාත්ම ලක්ෂණය බලවත් කරනවා කියන්නේ ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. එතකොට එයාට හොඳටම තේරෙනවා මම මේ ප්‍රත්‍ය ධර්මය අයින් කළොත් විතරයි මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ දුකට දුකත් හටගන්න හේතු වෙන්නේ.
චතුරාර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා හේතුව නැතිකොට නිරෝධයක් නිවනක් තියෙනවා ඒකට යන මාර්ගයක් තියෙනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් එතකොට අපි මෙතනදී අපි දන්නේම නැතුව අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ ඇයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප මේ ආකාරයට අර අනාත්ම ලක්ෂණයෙන් දකිනවා නම් කල්පනා කරනවා නම් හිතනවා නම් අනාත්ම ලක්ෂණය ආත්ම සංකල්පය බැහැර කරලා අපි සම්මා සංකප්ප ඒ දර්ශනය අපිට ගන්න පුළුවන් නම් මනසට එන සම්මාදිට්ඨි දැන් තේරෙනවද එහෙනම් අතර මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව හරිනේ ආ එහෙනම් දැන්තර සෝවාන් මාර්ගය කියන්නේ එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය ඒකට කියන්නේ සෝවාන් මාර්ගයට අවතීර්ණ වුණිච්ච බව එහෙනම් සක්කාය දිට්ඨිය අයින් වෙන්න ඕනේ විචිකිච්ඡාව අයින් වෙන්න ඕනේ සැකය අයින් වෙන්න ඕනේ ඒ වගේම එතනින් පස්සේ වෙන වෘත වෙන පිළිගැනීම වෙන ඇදහිම් වලට යන්නේ ගිහිල වැඩන්නේ මොකද කරන්න පුළුවන් කාටවත් කිසි දෙයක් කරන්න බෑ ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යදින්න එපා යදින්න එපා යාඥා කරන්න එපා ඉල්ලන්න එපා නුවණින් බලන්න මොකද්ද වෙන්නේ කියලා මොකද්ද වෙන්නේ කියලා නුවණින් බලපුවාම අපට පේන්නේ ලෝකේ ඉතාමත්ම නිවැරදිව සිදුවෙන ධර්මතා තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒතොර අනිත්‍ය කියන ලක්ෂණය අර ශනියක් ශනියක් පාසා ඉපද බිඳීම තුළ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා හරිනේ නිරන්තරයෙන් කරන පීඩාව ඉපදීපද බිඳෙන ස්වභාවය දුක්ඛ ලක්ෂණය වශයෙන් නැවතත් ප්‍රකට වෙනවා. ඒතර තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දර්ශනය තුළ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ආත්ම දිට්ඨිය බැහැර වෙනවා. හරිනේ. ඒතර ආත්ම දිට්ඨිය බැහැර වෙනවා කියන්නේ නං සක්කාය දිට්ඨිය බැහැර වෙනවා. සක්කාය දිට්ඨිය බැහැර වෙනවායි. හැබැයි සක්කාය දිට්ඨිය තනියෙන් බැහැර වෙන්නේ නැහැ. තනියෙන් යන. ඒ නිසා තමයි මේ සංයෝජන තුන එකට අරන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිරපත පරාමාස කියන සංයෝජන තුන එකට අරන් තියෙන්නේ ওই තුනම අයින් වෙන එකට. එක ධර්මයක් අයින් කළේ දෙකක් ඉතුරු වෙන්නේ නැහැ. ওই ධර්මතාව තුන එකටම අයින් වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැත්තම් එයාට විචිකිච්ඡාවක් නැහැ. එයා වෙන වෘත වලට යන්නේත් නැහැ. එයා දැක්කා හරියටම ප්‍රත්‍යයෙන් හටගන්න ඵල. දැන් ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගන්න මේ ඵල සෑම දෙයක්ම? එහෙනම් දැන් අපි එකක් දෙකක් විතරයි ගත්තේ. අපි කයත් ගමු. ශරීරය ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගත්තේ. දැන් මේ ශරීරයේ තියෙන සියලුම කොටස් ගත්තොත් පටවියාපෝ තීච වායෝ වර්ණ ගන්ධර සෝච හරිනේ. එතකොට සුද්දාෂ්ට කලර් මේ කයිති කාය ප්‍රසද රූපේ. ඒ කියන්නේ කයට පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ කර්මයෙන් ගත්ත බලයක්. තේරෙනවද? ජීවිතය කියන්නේ පැවැත්ම, ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ සතර මහා ධාතු. ඒගොල්ලන්ට ඒ පාලන බලය දීලා තියෙන්නේ, පාලන බලය ලැබිලා තියෙන්නේ කර්මයෙන්. තේරෙනවද? ඒ කර්මයෙන් තමයි ආයුෂයයි උෂ්ණයයි විඥානයයි තීරණය කළ තියෙන්නේ. දැන් අපිද තීරණය කළා තියෙන්නේ අපේ ආයුෂය, අපේ ශරීරයේ උෂ්ණත්වය කොච්චර කාලයක් පවතිනවද කියන එක. මොකද ආයුෂය අයින් වෙනකොට උෂ්ණය අයින් වෙනවා. ඒ දෙක අයින් වෙනකොට විඥානයත් අයින් වෙනවා. මේ ධර්මතා තුන එකට හටගන්නේ, එකට පවතින්නේ, එකට අයින් වෙන්නේ, විසිරෙන්නේ. ආයශයත්, උෂ්ණයත්, විඥානයත්. දැන් බොඩි එකේ ඒව මොකුත් නැහැ. ආයශයත් නැහැ, උෂ්ණයත් නැහැ, අයිස්කඩක් වගේ සීතලයිනේ. ඒතර විඥානයත් නැහැ. මේ ධර්මතා තුනටම ප්‍රත්‍ය කර්මයයි. එහෙම නැත්නම් දැන් මම තීරණය කරන්න පුළුවන් ද ඔය ධර්මතා තුනෙන් එකක්ව? මේ විඥානය මේ කයෙන් බැහැර වෙන දවස මම දන්නවද? හා? කවද කොහම කොතනදී වෙනවද කියලා? උස්නේ බහැර වෙන දවස මම දන්නවද? ආයෂේ වර දවස මම දන්නවද? ඒක තමයි කර්මය. ඒතර කර්මය අපිට දැర్శණය වෙන්නේ. කර්මය හැබැයි මනසින් දකින්න පුළුවන්. තේරෙනවද? කර්මය මනසින් දකින්නේ නැහැ. කර්මයේ ඵලය මනසින් දැක්ක හැකි. කර්මය කියන එක මේ සකස් වෙන ආකාරය මනසින් දැක්ක හැකි. ඒ තමයි කාය සම්පස්සජ චේතන. කාය කියන්නේ ශරීරය. ගෝචර වෙන්නේ පහස. දෙක නිසා සිතක්. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා කයෙන් විඳිනවා. විඳින දේ හඳුන ගන්නවා. හොඳ නරක විනිශ්චය කරනවානේ. හොඳයි හෝ නරකයි. ඒතොර විඳින දේ හඳුනා ගන්නවා. ඒ අනුව සිත බලවත් වෙනවානේ. දැන් හොඳයි කිව්වත් බලවත් වෙනවා.
ලෝභයෙන් නරකයි කිව්වත් බලවත් වෙනවා දේශයෙන්. දැන් එතකොට අකුසල මූල ධර්ම දෙකක් ඉදිරිපත් වෙලානේ කාර්ය කළේ. එතකොට අකුසල ධර්ම දෙකක් මුල් වෙලා ඉදිරිපත් කරපු දෙක තියෙන තනිකර කර්මයක්. ඇයි? ලෝභයයි දේශයයි මෝහයයි කියන්නේ කර්ම හටගන්න මුල්. අලෝභයයි අද්වේෂයයි මෝහයයි කියන්නේ කර්ම හටගන්න මුල්. ලෝභය දේශය මොහය කියන්නේ අකුසල කර්ම හට ගන්න මුල්. අලෝභය දේශය අමෝහය කියන්නේ කුසල කර්ම හට ගන්න මුල්. ඒතර කුසල කර්ම වල තියෙනෙත් පැවැත්මක්, අකුසල කර්ම වල තියෙනෙත් පැවැත්මක්. දෙකම අයින් වෙනවා චන්දරාගය අයින් කරාම. තෘෂ්ණාව අයින් කරාම. ඒතර ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් චන්දරාගය අයින් කරන්න. හැබැයි චන්දරාගය අයින් කරන්න නම් ශුන්්‍යතාවය දකින්න ඕනේ. මොකුත් නැහැ කියන එක. ගතිය යුතු දෙයක් නැහැ කියන එක. ඒ දැක්ක වෙලාවට තමයි චන්දරාගය අයින් වෙන්නේ. එතකන් අයින් වෙන්නේ. පවතින බව දකිනවා නම්, තියෙන බව දකිනවා නම් එහෙනම් මේ තියෙන්නේ. එතකොට ආත්ම දික්කියට වැටෙනවා. නැහැ කිව්වොත් උච්චේ දික්කියට වැටෙනවා. තියෙනවා කිව්වොත් සාසත දික්කියට වැටෙනවා. නැහැ කිව්වොත් උච්චේ දික්කියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. උපකාරයෙන් හටගන්නේ. ඒ උපකාරයෙන් නෙමෙයිද හටගන්නේ? ඒක තමයි පරම සත්‍ය. ධර්මදේශන අවසන් කරන කාලය අවසන් වෙලා තිනවා. ඉතින් දැන් ක්‍රමක්‍රමෙන් ගැඹුරට යන්නේ. හැබැයි හොඳට නුවණින් විමසන්න ඕනේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මෙතනදී අපිට ඥාන නමයක් අවශ්‍ය වෙනවා. ඥාන නමයක් උපදිනවා. ඒ තමයි උදේවැය ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආධිනවාන දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුචිතකමංචතා ඥාන, පරිසංකාන දර්ශන ඥාන. හා සංස්කාර උපේක්ෂා ඥානය හා සත්‍යානුලෝම ඥානය ඔය ඥාන නමේ අනිවාර්යෙන් මෙතනදී උපදවාගෙන තමයි ඊගාවට තියෙන්නේ එකයි තව එකයි තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය එතන ඉවරයි ඒක නිසා මේ ගමන යන්න දැන් මෙතනදී අපි දැන් කියන්නේ සෝවාන් මාර්ගයම තමයි මොකද මෙතෙන් මාර්ගඵලයක් ලැබලා තමයි ඉස්සරහට යන්න ඕනේ පුළුවන් ලබන්න හැබැයි ටිකක් ගැඹුරුයි නේ හැබැයි නොනින් නිමසන්න ඕනේ ඒකට අවශ්‍ය කරන සතිය හා යෝනිසමනසිකාරය සීහා මන නුවණ මේ ධර්මතා දෙක නිරන්තරයෙන් ළඟ තියාගෙන පරීක්ෂණය කරන්න මනසින් බුද්ධියෙන් පරීක්ෂණය කරන්න නිවැරදිව දකින්න පුළුවන් මොකද්ද මේ තියෙන්නේ කියලා ගතිය තු කිසි දෙයක් නැහැ මේ කිසි දෙයක් ලෝකෙ නැහැ අපි හදනවා ඉදිරි ඵල ධර්ම අපි හේතුයෙන් හදනවා ඒකයි සිද්ධ වෙන්නේ හොඳයි ධර්ම දේශනාව අවසන් කරන්න